ආයුබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත වරදක් කළත් සිතකින් නෙවෙයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ බදු වගේ කියන ජනපති රනිල්ගේ බදු සෙල්ලම ගැන අද ටෙලිවැකියෙන් සෙවනගලත් ගජමිතුරෙකුට දීමේ රජේ කුමන්ත්‍රණය ගැන කියන සජිත් මුලින්ම දේශීය පුවත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ලග්ගල පැවති උත්සවයකට එක් වෙමිනුයි मतले लग्गल नुगगोल महाविद्यालय रुपये लक्ष दहायटना सोहर पंतिकाम्र उपकरण लबादी में वेडसटान विपक्ष नायक सजित प्रेमदास प्रधान सिदुकेरुना මෙය ක්‍රියාත්මක වුණේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 42 අධ්‍යයන ලෙසයි. දැන් බලන්න මේ පාසලට එනකොට මම දැක්ක මේ පාසලට වරහන් ඇතුලේ දාලා තියෙනවා ජාතික පාසල. ඔය වරහන් ඇතුලේ ජාතික පාසල් බෝඩ් එක ඇතුළු ජාතික පාසල බවට ප්‍රකාශයට පත් කිරීමට ලක්ෂ 20ක් දීලා තියෙනවා. දැන් අද මම සක්වල වැඩසටහන තුලින් ලක්ෂ 10ක උපකරණ දෙනවා. අර බෝඩ් එක ගහන්නයි මිනිසුන් අඳවන්නයි ජාතික පාසල් තියෙනට වැඩිය අර ලක්ෂ 20ක් මේ පාසලට ස්මාර්ට් බෝඩ් කීයක් අරන් දෙන්න තිබ්බා. කම්පියුටර්ස් ප්‍රින්ටර්ස් කීයක් අරන් දෙන්න තිබ්බා මෙන්න මේක තමයි අද රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන ඇඳවිල් මේ ඊයේ පෙරේදා ඇමති පුටුමාරුවක් වුණ මේ ඇමති පුටුමාරුව පිටුපස සෙවනගල විකිණීමේ ගනුදෙනුවක් තියෙනවා එක හාදෙක් කිව්වලු නෑ මට මේක විකුණන්න බැහැයි කියලා ඒ බැහැයි කියපු පුද්ගලයාගෙන් වැවිලි කර්මාන්තය අයින් කරලා විකුණන බඩුවකට දීලා තියෙනවා දැන් විශේෂ මොනවට තමන්ගේ ගජමිතුරෙකුට සෙවනගල විකුණන දැන් ඒක දැනගන්න මේ දූදරුවන්ට අයිතියක් නැද්ද ඒ අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට විතරද බංකොලොත් රටක අද ගල් අඟුරු වලින් ගසා කරන පුනර්ජනනීය බලශක්ති වලින් ගසා කරන බාල බෙහෙත් වලින් ගසා කරන ඒ තොරතුරු මේ පාසල් දූදරුවන් ගෙන් හංගන එක හරි බදු වංචා කරන බදු වංචා කරපු අයට කිසිම පෙනල්ටියක් නැහැ දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ 401 වැනි ටෙලිවැකිය. එහෙන් ජනපති රනිල් වික්‍රමසිංහ පරණ ගීතයක එක් පදවැලක් ගායනා කරනකොට පොහොට්ටුවේ සාගර කාර්ය වසම්ලා ඉලංග පදයේ ගයනවා. වැඩබදු වැඩි කරමින් රුපියල් 50කින් සීනි කිලෝවට වැඩේ දෙමින් තව බහණ්ඩ 150කට විතර වැට් එක ඇඩ් කරන්න ප්ලෑන් එක ගහන ගමන් වික්‍රමසිංහ ජනපති කියනවා වරදක් කළත් හිතකින් නෙවෙයි කියලා. වරදක් කළත් සිතකින් නෙවෙයි කියලා. එතකොට මේ අර කටේ සුහුප්පු ගහගත්ත මේ පොහොට්ටු පුංචි බබාලා අහනවා ඇයි මේ ජනතාවට රිදවන්නේ අපි නම් විරුද්ධයි කියලා අපිටත් හරීම අමාරුයි කියලා නේද? ඒ ගීතේ ඉතිරි පදය රිදවන්නේ පලිගන්නේ ඇයි කියලා නේද? ආ ජනතාව ළඟ පුවත්පත් සාකච්ඡා තියමින් හොටු පෙරාණ අඬමින් උන්දලා රනිල් වික්‍රමසිංහට බනිනවා නේද? එතකොට රනිල් වික්‍රමසිංහ ජනපති වටපිට බලලා හීන් සීරුවේ IMF එක දිහාටයි අපේ දිහාටයි හැරිලා ඉලංග පදේ කියන ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ බදු වගේ බදු නෙමේ S2 වගේ හොඳේ ඕ S2 වගේ කියලා කියනවා. හරිය එහෙම කියන ගමන් අපිටමයි වැඩේ දෙන්නේ. හරිය ඔබ දන්නවා මේ වික්‍රම සිංහල රාජපක්ෂලා ගෝඨා වේලා අතර ඇත්තේ ওই කෙස් ගහකට තරම් අඩු පුංචි වෙනසක් කියලා අපි ටෙලිවිකි පුරාම ලියලා තියෙනවනේ නේද? දැන් 18කින් වැට් එක ජනවාරි සිට අපේ හිස මත බහණ්ඩ හා සේවා 150කට විතර අලුතින් මේ වැට් එක ඔව් අලුතින් එකතු කරන්න හදනවා කියලා තමයි ඉතින් ඔය තතුදත් ආරංචි මාර්ග පවසන්නේ. හරිය දැන් IMF එකට කියනවා ඔබමින් ඇයත් ඇයමින් ඔබත් මට මාගේ බදු වගේ කියලා. මොකද මේ IMF එක රජයට දුන්නා පුළුවන් තරම් රජයේ ආදායම වැඩි කරගන්න ඕනි කියන කොන්දේසිය ගහපිය බදු කියලා. ඒ අනුව ඔය 20 23 මේ ගෙවිච්ච මාස 9 තුල
විස්සයි විසිදකට සාපේක්ෂව රජයේ බදු ආදායම 51%කින් ඉහළ ගිහිල්ලා හරිද මද ඈ 51%කින් ඉහළ ගිහිල්ලා ඒත් මදි හොඳේ ඒත් මදි මොකෝ බදු ගහලා ආදායම් වැඩි වුණා කියලා මේ හොර නඩය තමන්ගේ සැප අඩු කරලා නැහැ BMW V8 ප්‍රාඩෝ නැතිව මොකද මේ පොදු මගී ප්‍රවාහනේ මෙයා අපි එල්ලිලා එනවා වගේ එල්ලිලා එනවද අනේ නැහැ මොකද පාර්ලිමේන්තුවේ තුන් වේනටම මේ අලබතල මයෝක්ක තම්බන් කරනවද නැහැ ඒගොල්ලන්ගේ සැප ඒ විදිහමයි හොඳේ IMF එක මේ කියනවා මදි 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 තව බදු ගහපිය කියලා IMF හොර අඹුව අහන්නේ නැහැ ඇයි තමුන්ගේ වියහිදම් කප්පාදු කරගන්නේ නැත්තේ කියලා දැන් ඔය අලුතින් ගහපු වැට් එක හාල් පාම් පිටි තේකොළ පොල් ඖෂධ කිරිපිටි ඉන්ධන අධ්‍යාපන සේවා මගී ප්‍රවාහනයේ විදුලිය දුරකථන ආදිය මත නැවත පැටවෙන්ට නියමිතයි හොඳේ ඒ කියන්නේ මේ වැට් එක කෙලින්ම 18%කින්ම සමහර බහණ්ඩ මත වැටෙනවා මොකද ඒවා මත දැනට වැට් එක නැහැ කොහොම ගණන් යාමක් යාවිද නේද අන්තිමට අපිට කැඳ ටිකක්වත් බොන්න හාල් මිටක් ගන්න බැරි තත්වයක් උදා කරනවා හොඳේ කැඳ ටිකක් බොන්න බැරි තැනට ඇදලා දානවා අදටත් රටේ ජනතාව නිකන් ඇවිදින මලවිනි වගේ හරිද දැන් බලන්න ඇත්තටම අපට බදු ගැහුවට මේ දූෂිතීන්ගේ ඡන්ද කටයුතු වලට වියදම් කරන හොර සමාගම් වලට ඔව් හොර සමාගම් වලට ඒ උන්දලට දෙන බදු සැප බලන්න හරිද ඒකට හොඳම උදාහරණේ ඔය සීනි හරි මතකනේ ගෝඨාභයගේ සීනි බදු සපෝට් එක නේද අමතකනම් අහගන්ටකෝ සීනි කිලෝවකට එක ලාණ්ඩුව ගහපු බද්ද රුපියල් 50යි හරිය කිලෝවකට රුපියල් 50යි සාමාන්‍ය මේ රටේ ජනතාව මාසිකව සීනි පරිභෝජනය කරන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක් විතර වෙනවා මෙට්‍රික් ටොන් නෑ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 106ක් විතර පාවිච්චි කරනවා මෙට්‍රික් ටොන් 106ක් විතර අපි සීනි දිය කරලා බොනවා නැත්නම් කෑම වලට දාන කනවා හොඳේ දැන් ඔය ගෝඨාභයගේ කාලයේ වන විට ප්‍රධාන සීනි සමාගම් 9ක් මේ රටට සීනි ගෙනාවා ඒකෙන් ප්‍රධානතම සමාගම මේ මාසයකට සීනි කිලෝග්‍රෑම් 78,32,421ක් ගෙනාවා දෙවැනි සමාගම සීනි කිලෝග්‍රෑම් 69,36,844ක් ගෙනාවා තුන්වෙනි සමාගම සීනි කිලෝග්‍රෑම් 63,91,579ක් ගෙනාවා ඊළඟ සමාගම සහෝදර සමාගමක් හරිය ඒ සමාගම සීනි කිලෝග්‍රෑම් 591,863ක් ගෙනාවා. ඔය 6වෙනි සමාගම ගෙනාවේ බොහොම පොඩි ප්‍රමාණයක්. 6වෙනි සමාගම සීනි කිලෝග්‍රෑම් 34,99,337ක් ගෙනාවා. 7වෙනි කොම්පැනිය පොඩ්ඩයි ගෙනාවේ. මාසකට ගෙන්නුව ප්‍රමාණය කිලෝග්‍රෑම් 21,05,163ක් විතර. හොඳේ. අනිත් කොම්පැනි කාරීන් හා සැසඳීමේදී මේක පොඩි ගාණක්. හරිය. මේ ගේම ගැහුවේ මෙන්න මෙහෙමයි. හොඳට අහගන්න ගේම ගහපු විදිය. කිලෝවකට රුපියල් 50ක බද්ද දක්නේ ගෙවන්ට තිබුණේ ඒක එකපාරටම 125ට අඩු කළා. හරිද? දැන් මේ ආණ්ඩු හිතවාදී සමාගම් මොකද කළේ දන්නවද? එක් ප්‍රධාන සමාගමක් සීනි ගෙනල්ලා හරිද? වෙනදා ගේන ප්‍රමාණය එක්ක සසඳුපම් 101,222ක් විතර 101,222ක් විතර වැඩියෙන් සීනි ගෙනල්ලා වරායේ ගුදම්වල තියාගෙන හිටියා වරායේ ගුදම්වල තියාගෙන හිටියා ඇතුළට ගන්නෙ නැතුව ඇතුළට ගත්තොත් බද්ද ගහනවා ඇතුළට ගත්තේ නැහැ බද්ද කිලෝයකට රුපියල් 50ක් ගෙවන්නේ නැතුව තියාගෙන හිටියා ගෝඨාභය රජය දුන්න මාර සහනය කිව්වා 125ක් ගෙවලා ඔයාලා ගන්ටානිය ඇතුළට කියලා හරිද කල්ල මරේ රජයට වුණු පාඩුව රුපියල් මිලියන 17,681ක් රුපියල් මිලියන 17,681ක් මහ බැංකුව කැඩුවා වගේම තමයි කොහමද සැප හරිද ඔය මුදල් තමයි මේ කොම්පැනි කාරින් ඡන්දයට ඔය මහ උන්දලට පොම්ප කරන්නේ හොඳේ අපි වහුරා කාලා ඡන්දයට මහ උන්දලට පොම්ප කරනවා දැන් වික්‍රමසිංහ ආණ්ඩුව මේ 725 බද්ද රුපියල් 50ක් දක්වා ගෙනාවා ඊයේ ඉඳලා නේද බැලු බැල්මට මිනිහා නිකන් සරදියෙල් වගේ නේද පේන්නේ ඕ සරදියෙල් වගේ රුපියල් 50කින්ම ඕන් සීනි වලට දුන්න වැඩි හරි දැන් ඉතින් සීනි කිලෝවට ඔය 50ත් එකතු කළා තමයි අපි දැන් ගෙවලා ගන්න ඕනේ හරිය දැන් මේකත්
මාර චාන්ස් එකක්. හරි සීනි මෙට්‍රික් ටොන් 18 1000ක් විතර ගෙනල්ලා ගුදම්බල තියාගෙන හිටපු සමාගමක් තියෙනවලු. හොඳේ කොහම වුණත් දැන් ඔය මේ කතාව ආරංචි වෙච්ච ගමන් මේ බද්ද ගහන්න හදනවා කියලා ආරංචි වෙච්ච ගමන් සීනි මෙට්‍රික් ටොන් 18 1000ක් විතර අර 725 බද්දට රට ඇතුළට ගෑල්ලා තියෙනවා වැඩිපුර. හොඳේ දැන් ඇතුළට ගෙනල්ලා ඉවරයිනේ 725යි. හරිද? මෙට්‍රික් ටොන් 18 1000ක් විතර ගෙනල්ලා ඒ සමාගම පණිවිඩයන්ට ඇති පණහක් කියලා. දැන් ඉතින් එතකොට රුපියල් 49.75ක ලාභයක් ওই කිලෝ එකකින් ඒ උන්දලට හම්බෙනවා. හරිද? අර ගෝඨාභයගේ කාලේ සීනිබදු වංචාවෙන් ඒ කියන්නේ රුපියල් මිලියන 17681කින් 130ක් විතරයි ආයේ අය කරගන්න පුළුවන් කියලා සීඹලා පිටිය අඬා වැටුනේ. ඒකත් ගත්තද අපි දන්නේ නැහැ. මේක මතක තියාගන්න. මේ පාලකීන් සියලු දෙනාම ආස තම හිත මිත්‍ර කොම්පැනිකාරීන්ට සුරසැප දෙන්න හරිය වරදක් කළත් හිතකින් නෙවෙයි කියලා රනිල් රාජපක්ෂලා කිව්වට අපිට කියන්න ඇත්තේ අසරණ වුණු ජනතාවගේ සාපේ නිසා. හරිද? ඔබේ ලෝකේනුයි ඇගේ ලෝකේනුයි ඔයලට ඉක්මනට සමුගන්ට සිදුවේවි කියලා. හරිය ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින් ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.